මේකෙන් උත්සාහ කරන්නේ human මානව හිමිකම් කියන මේ ආයුධය ප්‍රයෝගික කරගෙන ජීවිතාන්තය දක්වාම අපිව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීම. වරලත් කණ්ඩායම් අධිකාරිවරයෙක් ලෙස වෘත්ති දිවි අරඹන්න. මේකෙන් උත්සාහ කරන්නේ human මානව හිමිකම් කියන මේ ආයුධය ප්‍රයෝගික කරගෙන ජීවිතාන්තය දක්වාම අපිව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීම. දිගින් දිගටම වුණ ආයුධයක් ඇදිට පාවිච්චි කරලා මේ රටේ ස්වාධිපත්‍යයට හා ස්වෛරීත්වයට හානි කිරීමට යොදවා ගන්න. අවාසනාවට වැඩේ රට තුල පත් වෙලා තියෙන මේ ව්‍යාකූලත්වය තුල ශ්‍රී ලාංකිකයෝ බෙදුම්වාදී ක්‍රමවේද ඉදිරියට ගෙන යන අජෙන්ඩාවක් ඉදිරියට ගෙන යන අයට විරුද්ධව පෙළ ගැසුණු සිටි ශ්‍රී ලාංකිකයෝ තුල වෙනසක් බෙදීමක් වෙලා තියෙනවා අපිට නෑ කියන්න බෑනේ. ඒ බෙදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවේ හෙට කරුණු දැක්වීමට සූදානම් වන විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත් මෙවර ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඇත්තටම සඳහන් වන්නේ මොනවද? අමරිකාව, ඉංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ මොන්ටිනීග්‍රෝ යන රටවලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි කරුණු 19ක් ඇතුළත්. ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවගෙන ඇති පියවර අගය කර තිබෙනවා. යෝජනාවේ ඇතුළත් කරුණු 19න් 9ක්ම වෙන් කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන්. ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාළ යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. සමකමි විරුද්ධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වන අතඩංගුට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදු වූ මරණ, තුවාලවීම් සහ දේපොළ විනාශ කිරීම පිළිබඳවද මේ යෝජනාවේ අවධානය යොමු කර තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැප වී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසු පසලුහු බැඳීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳවද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා තිබෙනවා. මෙවර සැසිවාරයට මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් වෙලා තියෙනවා නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට විරුද්ධව පියවර ගත යුතුයි. දැනටමත් විවිධ පාර්ශ්ව ගාවේ අධිකරණ ක්‍රියාදාමය තුළ නඩු දාලා තියෙනවා. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. මානව හිමිකම් කොමිසම සිදු කළ යුත්තේ මානව හිමිකම් පරට අදාළද. ඒක හින්දා තමයි අපි කියන්නේ අපිට මෙතනින් ගැලවෙන්න ඉඩ දෙන්නේ නැති බිලි කොක්පත් දාගෙන ඉන්නවා අපි සදාකාලිකව මෙතනට හිර කරගන්න. ඔවුන්ට අවශ්‍ය දේවල් වලට අවශ්‍ය නැති දේවල් වලට හැඟ දෙයක්ම ඇඟිලි ගන්න. ඒක මේක ඉවර වෙන එකක් නෑ. තව ඉදිරියට යනකොට කියයි ක්‍රිකට් වල යම් කිසි පිළියෙල කිරීමේ වැරද්දක් තියෙනවා කියලා ඒකත් මෙතන බලන්න ඕනේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුළු අපරාධ විමර්ශනය කර වගවීම ඉටු කර ගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර දිය යුතු බව කෙටුම්පත් කළ යෝජනාවේ 8 වැනි කරුණේ සඳහන්. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම විමර්ශනය කර ඊට අනුබද්ධව සිදු කරන අධිකරණමය හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවලියට සමාජික රටවල සහය දිය යුතු බවයි. 8 වන පැරග්‍රාෆ් එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේකේ භයානකම කොටස තමයි ලංකාවේ වුන් කියන ආකාරයට සිදු වුණායයි කියන මානසික මෙහෙයුමේදී යම් යම් දේවල් සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල් වල නඩු දාලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම සඳහා මේ හදන්නේ අපේ රණවිරුවන්ව ටාගට් කර ඔවුන්ට කරදර කරන්න. මේ ක්‍රියාදාමයට අපිට එකඟ වෙන්නට බෑ. ව්‍යවස්ථාව සම්පූර්ණ උල්ලංඝනය කිරීම. ඒකට අපි එකඟ වුණත් මම හිතන්නේ නෑ අපි අධිකරණයකට ඉඩ දෙයි කියලා. මානව හිමිකම් කවුන්සිලයේ බිමර සැසිවාරයට රටවල් 47ක් සහභාගී වන අතර ඉන් රටවල් 30ක් දැනටමත් යෝජනාවට සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පසු බිම තුළ යෝජනාව පරාජය කිරීමට අවස්ථාවක් තිබේද? ඇමරිකාව, ඉංගලන්තය, ජර්මනිය, කැනඩාව කියන්නේ ලෝකයේ ඉතාමත් බලගත්තු බලවත් රට. ඉතින් ඔවුන් හැමෝටම කතා කරගෙන යනවා. ඊය වෙනකොට සම්පූර්ණ බටහිර ලෝකෙම ඔවුන් සතු කරගෙන 30 දිනකින් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක රජයකට විරුද්ධව නායකයෙකුට විරුද්ධව පක්ෂයකට විරුද්ධව ගෙනියන එකක් නෙවෙයි. කවුද අපිත් එක්ක ඉන්න කියන එක පිළිබඳව මම දැනට කිව්වත් ඒ අපිට ඉන්න ඡන්ද දෙන්න කීප දෙනා පිටිපස්සෙත් ඒගොල්ලෝ ගිහිල්ලා අදත් හෙටත් ලොබි කරයි. ඊයේ සැරේ තරම් ඡන්ද අපිට ලැබෙන්නේ නැහැ. ඊට වඩා හුඟක් අඩුවෙන් තමයි තියෙන්නේ. අපි දන්නවා හුඟක් රටවල් සමහර වෙලාවට අපිට ඡන්දය දීම සඳහා හැකියාව තියෙනවා හා එකඟ වෙලා තිබුණු අය පස්සුව ලොබි කිරීමෙන් ඔවුන් සතුව ලබාගෙන තියෙනවායි කියන එක.